ඔන්න එහෙනම් අපි අදත් හරිදේ ටීවී අපේ මැදිරියට කැඳෙව්වා අපේ පොඩිත් එක්ක සමග වැඩතරහන්ට පොඩිත් එක්ක අද අපිත් එක්ක සහභාගී වෙන අපේ මේ පොඩිත්ත් එක්ක පොඩ්ඩක් අපි කතා කරමු පුතා පුතාගේ නම මොකක්ද පුතේ මගේ නම දුලින සස්මිත ජයසේකර ඔය කොහෙද ඉස්කෝලේ යන පුතේ ගාල්ල මාපලගම සිරිසුනන්ද විද්‍යාලයට කීවසර දැන් පුතේ 6 ශ්‍රේණියේ 6 ශිෂ්‍යත් ලිව්වද ඔව් ඔයා දන්නවද ඇයි ශිෂ්‍යත් ඔයාලා ලියන්නේ කියලා මොකදේශී සත්‍යලියන්නේ? දැනුම පරීක්ෂා කරගන්න. ඔයාලගේ දැනුම පරීක්ෂා කරගන්න. අනිත් එක ඉස්කෝලේකට යන්නේ ශිෂ්‍යාධාරයක් වශයෙන්. ඒ කියන්නේ ශිෂ්‍යාධාර ගන්න පුළුවන් ඔයා විභාග ඉස්නේ ලිව්වොත් අඩු ආදායම් ලාභියෙක් නම් ඔයාලට පුතාලට පුළුවන් ලකුණු ගත්තොත් ආණ්ඩුවෙන් දෙන ශිෂ්‍යාධාර ලබා ගන්න. තව එකක් පුළුවන් ඔයාලට දැන් සාමාන්‍ය ඉස්කෝලේක කියන්නේ ගමේ ඉස්කෝලේ ඉන්න ළමයින්ට නගරේ ඉස්කෝලේට එන්න ඔයාලට ලකුණු මට්ටම අනුව තියෙන අවස්ථාව. ඔයි දෙකනේ හැබැයි පුතේ මේ ලංකාවේ තියෙන හැම ඉස්කෝලකම ඉන්නේ එකම ගුරුවරු. ඒ කියන්නේ මෙහෙම ලොකු පොඩි ભેදයක් නැහැ හැමෝම හොඳට ඉගෙනගත්ත කැම්පස් කීල ඉගෙනගත්ත ගුරුවරු තමයි අපේ මේ හැම පොඩි ලොකු හැම පාසලකම ඉන්නේ. ඉතින් අපි අර ගොඩක් දුරට ওই ශිෂ්‍යත් කරාම පුතේ හොඳ කමක් තියෙන්නේ ඔයාලට අර ශිෂ්‍යාධාර ගන්න පුළුවන් ළමයෙකුට ශිෂ්‍යාධාර ගන්න පුළුවන්. තවත් ඉතින් කැමතිනම් අර වගේ නගරයට ආස ළමයෙකුට නගරයට එන්නත් පුළුවන්. ඉතින් මම මේ පුතාගේ මේ දවස්වල මේ ශිෂ්‍යත්ව තියෙන නිසා තමයි මෙහෙම ඇහුවේ. ඔයා මේ ශිෂ්‍යත්ව ගැන මොකද හිතන්නේ හොඳයිද නරකයිද තියෙන එක? හොඳයි. ඒ වගේ තියෙන එක හොඳයි. 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 පුතා දැන් මේ මාපලගම සිරිසුනන්දට ගියේ මුල ඉඳලමද නැත්නම් පොඩි කාලේ තාව වෙන ඉස්කෝලේට ගියාද ඔයා? පොඩි කාලේ ඉඳන් ගියේ කුරුණුගහ ගා ශාන්ත තෙරේසා කණිට විදුහලට. එතකොට මාපලගමට ආවේයි? මාපලගමට ආවේ ශිෂ්‍යත්ව ලකුණු අඩු හින්දා. අඩු නිසා. ඒ අඩු නිසා ආවේ. අනික වැඩි හොඳට ඉගෙන ගන්න. ඔව්. හොඳ හොඳයි. ඇත්තටම හොඳයි ඔයා. බලන් ඉන්නන පොඩිත්තු බලන්නකෝ. පුතා ශිෂ්‍යත්වයේ ලකුණු අඩු නිසා එයාට වැඩියෙන් ඉගෙන ගන්න හිතල එයා තව ඒ වගේ හොඳ ඉස්කෝලේකට ඇවිල්ලා ඉගෙන ගන්න. ඉතින් මේකත් වෙනසක්. ඉතින් මේ පුතා මේ තව දක්ෂතා ගොඩක් තියෙන මේ පුතාට. කියන්න කොහෙටද පුළුවන් දේවල්? මට චිත්‍ර දෙන්න පුළුවන්. දෙන්නකෝ බලන්න අපිට අඳපු චිත්‍රයක් තියෙනවා බලන්න. බලමු මෙන්න මේ ගොඩක් චිත්‍ර තියෙන මේ පුතාගේ අඳපුවා. හැබැයි මේවා පැන්සලෙන් අඳපු චිත්‍ර වගේ අත්තම මේ පුතාගේ තියෙන්නේ. පුතා කාගෙන් හරි ඉගෙන ගන්නවද චිත්‍ර? ඔව් සර් ඉස්කෝලේ සඳුන් චාමර සර්ගේ. චිත්‍ර ඉගෙන ගන්නවා. මේ ඒ උගන්නන්නේ මේව නෙමෙයිනේ. නෑ. වෙනම චිත්‍ර ඉස්කෝලේ දුමුනා චිත්‍ර තමයි ඒ ඉගෙන ගන්න. මේ අඳින්නේ ඔයා හිතලා අඳිනේම මේ තියෙන්නේ. නෑ නෑ. එහෙනම් මේ කියලා දෙන්න. YouTube ඥානිකාවකින් බලන්න. YouTube එකෙන් බලයි. ඔයා බලලානේ අඳින්නේ. හොඳයි. මේ දැන් මේ මේ පුතා අඳපු චිත්‍රයක් තමයි මේ තියෙන්නේත්. अतर मे दर्व मे मट्टम इतम हुद मट्टम की मे अंदर पेनसल मे पुतालाट दें पुते हुद अवस्था वक्यन लाट दें मे काले इसकोल बेरी पश्चिम आसकोल ऑनलाइन इतना कमती हुई मे पुता कमती इसकोल गी समहार पुता कमती ඔන්ලයින් ඉගෙන ගන්න. ඉතින් මේ අපේ කාලේ හිමේම තිබුණේ නැහැ. ඉතින් අපි මේ දරුවන්ට මේ මෙච්චර මේ අපි කතා කරන්නේ. දැන් පුතේ අපේ අපේ මේ කාලේ වුණාට පස්සේ පුතාලගේ කාලේදී මේ රට බාර ගන්න ඉන්නේ ඔයාලා. එහෙම එකක් දන්නවද? ඔව්. තව අවුරුදු කීයකින් විතර? 20කින් විතර ඔයා රටේ හොඳ රස්සාවක් ගන්න පුතෙක් වෙන්න ඕන. ඉතින් හොඳ පුතෙක් වෙන්න පුළුවන්. ඉතින් තා පුතාට තියෙන තව තව දක්ෂතා ගොඩක් තියෙන හින්දා තමයි මේ පුතා මේ මැදිරියට කැඳවලා මේ පොඩිත් එක්ක සමග කතා කරන්නේ. පුතාද ගෙනක් බණ්ඩේ මොකද පුතේ? බොංගෝ එකක්. මේ කවුද පුරුදු කරන්නේ? තනියම. තාත්තා පුරුදු කරනවා. තාත්තා පුරුදු කරනවා. හොඳයි. මොකද ඇතර මේ ගොඩක් ළමයි සර්පිනාව, වයලින් එක, গিටාර එක තමයි ගොඩක් ළමයි গিටාර එකයි වයලින් එකයි මේ වගේ දරුවෝ කැමති. හැබැයි මේ පුතාද ගෙන තියෙනවා බොංගෝ එකක්. अभी मे पुताट अभी आराधना करम मे बोंग गहला गीत गायना कर ගිරිටිව් වලුම පත්ත
බලන්න මේ පුතා ගීතය ගායනා කර විදියට අපි ගොඩක් කැමතියි මම එහෙම කියන්නේ මේ පුතා කොලයක් බලන්නේ මේ මේ ගීතය ගායනා කරේ මතකේ ඉතින් අද ගොඩක් දුරට අපි දකිනවා ලොකු අය ගොඩක් ලොකු අය හැම කෙනෙක්ම සින්දුවක් කිව්වොත් එක ෆෝන් එක බලාගෙන එහෙම නැත්නම් කොලයක් බලාගෙන එහෙමනේ කියන්නේ අපි අගේ කරන්නේ මේ වගේ දරුවෝ මොකද සාමාන්‍යයෙන් ගීතය ගායනා කරන මතකයෙන් කියන්න ඕන ඒක ඉතා වටනවා ඊළඟට තවත් මේ පුතාගේ අපි දක්ෂතාවයක් දැක්කා ගීතේ ගායනා කරමින් භාණ්ඩයක් වාදනය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් මේ පුතා ඒකත් කරා ඒ කියන්නේ මේ වගේ දරුවෝ ඉන්නවා නම් අපිට අපේ රටේ ඉස්සරහා අනාගතයේ සංගීතය ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා අපිට හිතෙනවා ඉතින් පුතාට අපි ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා දැන් මේ වයසෙදිම මේ මට්ටමේ ඉන්න එක පුතා තව ඉස්සරහට යන්න කැමතිද මේ සංගීතයේ ඔව් මං සංගීතයෙන් උච්චන්න බලාපොරොත්තු වෙනවා චිත්‍රවලින් උච්චන්න බලාපොරොත්තු වෙනවා පුතා කවුරු වෙන්නද කැමති ලොකු නම් පයිලට් කෙනෙක් වෙන්න පයිලට් කෙනෙක් වෙන්න ඔව් හොඳ බලාපොරොත්තුව ඒකම පුතේ පයිලට් කෙනෙක් වෙනවා නම් මොනවද ගොඩක් දුරට ඉගෙන ගන්න ඕනේ මතේ තාක්ෂණයේ පිළිමද ඉංග්‍රීසි පිළිමද ගණිත දැනුම් එතන තියෙනවා ඉංග්‍රීසි ඕන කියලා පුතා දන්නෝනේ ඉංග්‍රීසි පන්ති යනමයි ඔව් ඒ කියන්නේ පුතේ පයිලට් කෙනෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හොඳ දැනුමක් තියෙන්න ඕනේ මොකද ඔයාලා ඒ සියලු කාර්යයන් කරන්නේ ඉංග්‍රීසියෙන් ඊට අමතරව ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරුවෙක් කැමතියි තව ආ දැන් ඔය සංගීතය කරන සංගීතඥයෙක් වෙන්න කැමති නැද්ද නෑ ඕක නිකන් විනෝදයට කරන එකක් ඇත්තටම වටිනවා විනෝදෙට මේ වගේ දෙයක් කරන්න තෝරාගෙන මොකද ළමයෙකුට ඒවත් අවශ්‍යයි මං පුතාට එහෙම ඇහුවේ මොකද ඔයා ඉස්සරහා අනාගතයේදී පුතේ ඔයාලට මේ එක රස්සාවක් කරලා මේ අපේ රට ගොඩ ගන්න බැරි වේවි එකෙන් දැන් රට ප්‍රශ්නක තිය කියලා ඔයා දන්නවද පුංචි උනා ඔව් මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ කොරෝනා ප්‍රභේදය වෙන ආර්ථික මට්ටමෙන් පහත වෙලා තියෙන ගොඩක් ගොඩක් ඒ වෙලා තියෙන පුතේ අපේ රටේ රැකියා නිෂ්පාදන ක්‍රියාවලියක් නැති නිසා අපේ රටේ ගොඩක් තියෙන සේවා විතරයි. එමෙහක් දන්නවද පුතේ? ඔයාලා ඉගෙන ගන්නකොට තේරෙවි අපේ රටේ මෙච්චර මේ ආර්ථික පල්ලහැට වැටෙන දා අපේ රටේ නිෂ්පාදනයේ ගොඩක් නැති වෙලා තියෙන පිටරට දේවල් මොනවත්ක්වත් නැහැ පිටරට යවන දේවල්. පිටරට යන දේවල් කිසි දෙයක් ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැති නිසා තමයි මෙච්චර ආර්ථිකයේ වැටලා තියෙන මේ පොඩි දෙයක් වට මෙන්නේ මේ පොඩි අවස්ථාවේදී කිව්වේ. මේ දවස්වල තව පොඩි ප්‍රශ්නයක් කරනවා ලයිට් යනවා. එමෙහක් වෙනවනේ? ඔව්. මදන් ලයිට් ගියම මොකද කරන්නේ ලයිට් ගියාට පස්සේ ලයිට් නැතුව පාඩම් කරන වෙලාවට බ්ලාම්පු වෙනුමට වෙන මොකක් හරි හදාගන්න හිතෙන්නේ නැද්ද කරා මොනවද කරේ අන්න ඒක තමයි මං අහන්නේ මොකද සූර්ය ඈ සූර්යාගෙන් චාර්ජ් වෙන ඔව් ලෑම්ප් එකක් හදන්න හදලා තියෙන්නේ බලශක්තිය ගන්නෙ කොහොමද බලශක්තිය ගන්නෙ සූර්ය තාපේ ඒක තියේද ඔයාට මේකනේ මොන හරි ඔයා මහත් පෙගද නැත්නම් කඩෙන් ගෙනල්ලාද කඩෙන් ගෙනා සූර්ය පැනල් එක පැනල් එක ගෙනවා. ඒතරට ඔයා හදාගත්තා. දැනට එහෙම තියනවද ඊතර ඔයාගේ? දැන් හදිසියේ ලයිට් ගියත් ඔයාලට පාඩම් ගන්න ප්‍රශ්නයක් නැහැ. හදිසියේ වැසි දිනේ කලවර දවසක එහෙම චාර්ජ් කරගන්න බැරි වෙනවා. බැහැ නැත්තම් පුළුවන්. ඔයා හිතලා හැදුවද? බලලා හැදුවා. ඔව්. මෙන්න මේක තමයි අපිටම වෙලා තියෙන්නේ. මොකද අපිට ලයිට් නැත්තම් පුතේ අපි ලයිට් නැහැ කියලා පාඩම් නොකර ඉන්න හොඳ නැහැ. ඒකෙන් ඒකට විකල්පයක් හොයලා මොනව හරි නව නිර්මාණ කරන්න ඔයාලා පුරුදුනොත් තමයි අපේ රට මීට වැඩිය හොඳ හැටි ගොඩ ගන්න පුළුවන් රටක් හැටියට එන්නේ. ඉතින් අපි මේ පොඩිත්තන්ට මේ ආරාධනා කරන්නේ අපි ඔයාලට ආරාධනා කරන ඔයාලා ලොකු වෙනකොට දැන් මේ වෙන ප්‍රශ්න වලට විසඳුම් ඔයාලා හොයන හිතේ දැන් ඉඳලා හිතන්න. ඔයා දැන් පුතා හිතලා තියෙන ඉතින් මෙන්න මේ වගේ දරුවෝ ඉන්නව නම් අපිට ඇත්තටම අපේ රට අපෙන් පස්සේ මේ දරුවන්ට බාර දෙන්න බය නැහැ.
ඔයාලට බය මොකද ඔයාලා දැන් බලාපොරොත්තු ගොඩනකින් දරුවේ ඇත්තටම වටිනවා ඉතින් මෙහෙම දරුවෝ ඉන්නෝ නම් අපිට ඇත්තටම අපේ ලංකාව මේ අගාධයෙන් ගොඩේයි කියලාත් අපිට හිතෙනවා ඒකම මම පුතාගෙන් දැන් තව අහනවා ඔයාලට පුළුවන් ද මේ කවියක් එමු කියන්නේ गायना करो इन दुम्बराई महाकालु गलाट बुन्ने बोर दियाई पूरुवे कल पावट कन्ने करवलाई राट हाले बतट यन्ने कवदाद माउपियो दकिन्नट ඔයාලට වචන පාඩම් කරන්න දේශීම ක්‍රමයක් තමයි කවි පාඩම් කරන එක. ඔයා කවි පාඩම් කරන්න ඔයාලට වචන මතක හිටිනවා. එතකොට ඔයාලට ගොඩක් ලේසියි. ඒ නිසා නිකන් ඉන්න වෙලාවට ලයිට් ගිය වෙලාවට මතක තියෙන කවි හයියෙන් කියන්න. එතකොට ලයිට් ගියා කියලා නිදා ගන්න යන්න එපා. දැන් මතන ඔයා නම් නිදාගෙන නැහැ. මොකද එයා සූර්ය බල ශක්තිය පාවිච්චි කළේ මේ පුතා ලයිට් ගිහිපු වෙලාවට පාඩම් කරන්න යම් දෙයක් තනාගෙන තිනුන. එතන මේක හරි වටිනවා. ඒක තමයි ඕ. पुते ही थी एना ओया तव दिंधु अखियानको वागे मे बाद्य बांडे नैतू चूटी कुरुल चूटी बटी पिया सला हसे संचु कैसे पिय बनाई तीन बलासन आकाशे कंद उड़ीन नर लसन ही रुन गलो मैलिया करना කුරුළු හනින් මුළු ලොවම අවදි කර දවස උදා වෙනවා චූටි කුරුල්ලනි චූටි බටිත් තනි බියා සලා හසේ රංචු ගැසී බිය බන්නේ තින් ඔබ ලස්සන ආකාසේ කන්ද උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා කුරුළු හනින් මුළු ලොවම අවදි කර දවස උදා වෙනවා හොඳයි පුතාට හොඳ ගායක හැකියාවක් ඉස්සරහට හදා ගන්න පුළුවන් තවත් ඔයා පන්ති යන්න වෙනවා ඔයාට ගීත ගායනා කරන්න ආස නම් ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න යාට ඔයිට වැඩිය හොඳට ගායනා කරන්න ඔයාට හැකියාව ලැබෙවි දැනට යනවද පන්තියකට ගුරුවරයෙක්ගේ ගීත ගායනා ගන්න ඉතින් ඒවත් කරන්න ඔයාලටින් දැන් තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ වල පොඩි කාලේ ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ඉතින් පුතේ අපි අර ගොඩක් වෙලා කතා කරා. බලන් ඉන්න අපේ මේ දූල පුතාලටත් මේ වගේම මෙම ආසනයට ඇවිල්ලා මේ පුතා වගේම තමන්ගේ දක්ෂතාවයන් අපේ හරිදේ ටීවී පොඩිත් එක්ක සමග වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔයාලා අපිට කතා කරන්න 0.72 321 3966 කියන දුරකථන අංකයට කතා කරන්න. එතකොට අපිට ඔයාලා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකම අපිට ලියන්න හරිදේ ටීවී පොඩිත් එක් සමග වැඩසටහන අභිෂේකර ලීබඩුමාලි ගුඩුමහල ලැබදුව ගාල්ල. මම අයවට ලිපිණේ කියනනම් පොඩිත් එක් සමග හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අභිෂේකර ලීබඩුමාලි ගුඩුමහල ලැබදුව ගාල්ල මේ ලිපිණයට ඔයාලා ලිපියක් හෝ ඔයාලගේ මොන හරි මේ වගේ චිත්‍ර නිර්මාණ තියෙනවා නම් ඒවා හරි අපට එවන්න අපි අපේ මෙම වැඩසටහනෙන් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් මුළු ලෝකයටම බලන්න. ඉතින් එහෙනම් අපි අපේ මේ පොඩිත්ට අපි සමුදෙමු. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එනවා ඉතින් පුතාට අපේ හෘදේ ටීවී පොඩිත් එක් සමග වැඩසටහනට ආපාරට බොහොම ස්තුතියි ඔයාලට ආයිබෝවන්. ආයිබෝවන් සර්. Thank you.